ඔබ ජවිපේ අතීතයට ජවිපේ අතීත ක්‍රියාකාරකම් වලට බයද? රෝහණ විජේවීර සහෝදරයා මරණයෙන් නැගිටලා කවදාහරි දවසක අහයිද අනුර ඔබ මොකද්ද මේ පක්ෂයට කළේ කියලා? ජවිපේ දේශපාලන භාවිතාව ගිහිලා තියෙන මෙහෙම නෙමෙයි මෙහෙම. ඇයි මේ බරපතල දේශපාලන පල්ලම් බැහිමට හේතුව ඔබ සහ රනිල් වික්‍රමසිංහ අතර තියෙන රහසිගත ඩීල් එක නේද? මම රනිල් වික්‍රමසිංහත් එක්ක සාකච්ඡා කරලා තිබුණා පක්ෂයට. මම මහින්ද රාජපක්ෂත් එක්ක සාකච්ඡා කරලා තිබුණා. මම චන්ද්‍රිකත් එක්ක සාකච්ඡා කරලා තිබුණා. හෙට ගෝඨාභය ආරාධනා කරොත් ඒත් අපි සාකච්ඡා කරලා ඇස්සේ. ඇයි ඔබ සීනුව අලියාගේ නැට් එකට ගැහුවේ? අපිට එරෙහිව අවලාදනා ගන්නට මා කියන්නේ අලුත් මඩක් හොයාගන්න කියලා. එහෙනම් ඇයි ඔබ බලපෑම් කළේ ගෝඨාභය රාජපක්ෂ අත්තනමකට ගත යුතුයි? රනිල් වික්‍රමසිංහ, සාගල් රත්නායක, වජිර අභිවර්ධන ඇතුළු කණ්ඩායම මේ දූෂිතයන් ආරක්ෂා කරා. අපි මේ දේශපාලනයට ආදී තිබ්බේ මරණය මා එලිපත්තේ තියාගෙන දේශපාලනට ආපු මිනිස්සු. සමාජය හිතන්නේ ජවිපේ ඉන්නේ හිඟන්නෝ කියන කතාව. විජිත හේරට තට්ටු ගාන ගොඩනැගිලි කොහෙන්ද එන? පත්තරු හොයලා බලන්න පුළුවන් වෙන තැන් හොයන්න අමාරු නම් අභයාරම් පන්සලේ. අපිට විශාල ගෙවල් හදාගත්ත කියලා කාමරේ ඇවිදෙවිදින් දියන්න බෑ. ඔබ ට්‍රැවල් කරන්නේ විදේශ රටවලට යන්නේ බිස්නස් ක්ලාස්ද? අයර්ලන්තේ ඔබට ගයක් තියෙනවා. අනිවාර්යෙන්. ඔබට ලේසි ඒ කාර්යය දුන්නා නේද? දැන් මම ඔක්කොම නවත්තලා ඒක හොයන්න පටන් ගන්න. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔබ ජනාධිපතිවරයා හැටියට එම කාර්යයට ප්‍රධාන ලෙස බාධා කරනවා. මම ඔබට එක රහසක් කියන්නම්. ඒ අමාත්‍යවරයා මට හැමදාමත් කැබිනට් පත්‍රිකා බණ්ඩලයේ දුන්නා. මං කියන දේ උත්කලින් උත්තරයක් වුණා. වකප්පම් ගත්තද නැද්ද? ජවිපෙට ඉන්නේ අනුරකුමාර සහෝදරයාගේ කතා අහන්න එන පිරිස පමණයි නේද? දේශපාලන ප්‍රහසන ඇතුලේ ඔබව හරි ජනප්‍රිය චරිතයක් අර කල්පනා කළ බලන්න කියන අදහස. දැන් ඔබ ඒක වැඩි කියන්නේ ඇයි? පාස්කු ප්‍රහාරයේ චූදිතයන් දෙදෙනාගේ මේ පියා ඉබ්‍රහීම් කොහොමද ඔබේ ජාතික ලැයිස්තුවට එන්නේ? තව කොපමණ කාලයක් ඔබේ ජවිපේ නායකත්වයේ ඉන්නද බලාපොරොත්තුව? මට ඉති සුන්දර බලාපොරොත්තුවක් තියෙනවා. මොකක්ද? ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාත් එක්ක අපි කතා කරන්න ලැබිලා ඉන්නේ. ඔබ කැමති අනුර කුමාර දිසානායක මහත්මයා කියලා කතා කරනවටද අනුර සහෝදරයා කියලා කතා කරනවටද? වඩාත් යෝග්‍ය සහෝදරයා කිව්වොත්. ඔබ තාම ප්‍රියයි. අනිවාර්යයෙන්. සමහරු කියනවා ජාතික ජනබලවේගය නිර්මාණය කරන්නේ දැන් ඔබට ජවිපෙන් ඉවත් වෙන්න උවමනාවක් තිබෙනවායි කියලා ජවිපේ දේශපාලන ධාරාවෙන්. කිසිසේත්ම නැහැ. මේ රටේ පොදු අරමුණ වෙනුවෙන් වැඩ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානයේ ජාතික ජනබලවේගය. ඒක ජවිපේ හිටියොත් කරගන්න අමාරුයි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පිළිබඳව සමහර අයට වෙනස් අදහස් තියෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් අය පිළිබඳ අපට අදහස් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි එකිනෙකාට කුමන අදහස් තිබුණත් අපි පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා. ජවිපේ පමණක් නෙවෙයි තිබුණු සංවිධාන පුද්ගලයන්. ඒ නිසා අපි කල්පනා කරා එක්කෝටම එකතු වෙන්න පුළුවන්. පුළුල් මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුතුයි කියලා. ඔබ ජවිපේ අතීතයට ජවිපේ අතීත ක්‍රියාකාරකම් වලට බයද? නෑ. අපි ඒකේ අපි ඒ හැම ක්‍රියාකාරකම වග කියන සහ එහි බර අපේ දෙවුරු මත පටවගත්තු කණ්ඩායම. ඔබ කවදා හරි දවසක ඔබේ දේශපාලනය අවසන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්මද? සාතිකයි. ඔබ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ එන කතිකයන්ගෙන් අපි අහනවා ස්වයං විවේචනයක් කරන්න පුළුවන් ද අතීතයේ පිළිබඳව? ඔවුන් ඒ විවේචනය කරන්නේ ජවිපෙන් ඉවත් වුණාට පස්සේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳව. ඇයි ඒ? නෑ, අපි පක්ෂයේ ස්වයං විවේචනය 2010 දී අපි කරලා තිබෙනවා. ඒ කියන්නේ 1989 සිට 1983 සිට 2010 දක්වා අපේ දේශපාලන ගමන් මග පිළිබඳ අපව හැරී බලලා අපි වෙනස් කර ගත යුතු තැම් අපින් සිදු අතපසු වීම අපි ස්වයං විචනයක ඉදලා තිබෙනවා. ජවිපේ තෝරාගත් මේ මොහොතේ තෝරාගත් සුදුසුම නායකයා ඔබද? ඒක මම පිළිතුරු දෙනවට වඩා මගේ පක්ෂේ වෙන කෙනෙක්ගෙන් හෙව්වොත් හොඳ පිළිතුරක් ලැබෙයි. ඔබේ දේශපාලන භාවිතාව තුළ ඔබ හිතන්නේ ඔබ මේ පක්ෂයට බාරගත් තැන සිට ඔබ අතින් සාධාරණත්වයක් ඉටු වුණා කියලාද? මා හිතනවා අපි ඉලක්ක කොට තියෙන අරමුණට ගෙන යන්න මාහු අපේ දේශපාලන මණ්ඩලය තාම අසමත් වී තිබෙනවා. ඒක අපි බාරගත යුතුයි. ඒ වගේම දේශපාලන මණ්ඩලය ඇතුළු සමස්තයටම බාර දෙනවද ඔබ තනි පුද්ගල වශයෙන් බාර ගන්නවද? ඒකේ මා වෙත පැවරී තිබෙන කොටසක් තිබෙනවා. ඒ කොටස මා බාර ගන්නවා. ඒ වගේම අපිට පැවරී තිබෙන එක තමයි අපි අමුයේ තිබෙන අභියෝගය. අපි කොහොමද මේ තිබෙන තත්ත්වයේ සිට අලුත් තැනක් දක්වා අපේ පක්ෂ පරිවර්තනය කරන්නේ ගෙනියන්නේ 82 රෝහණ විජේවීර සහෝදරයා 104.3ක ඡන්ද ප්‍රමාණයක් ලැබනවා. ඊට පස්සේ නන්දන ගුණතිලක 104.1ක විතර ප්‍රමාණයක් ලැබනවා. ඔබ ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට අපේක්ෂකත්වයෙන් තරම් කරන පුද්ගලයා 100ට මගේ විශ්වාසය 3.12ක පමණ ප්‍රමාණයක්. ඇයි අනුර කුමාර දිසානායකට මේක උනේ? විශේෂම අපි හිතනවා එවර ජනාධිපතිවරණ කඳවුරු දෙකකින් තීව්‍ර වෙලා තිබුණා. එකක් ප්‍රධාන බල තරගයක් තිබුණා. අනිත්‍යක දේශපාලන තරගයක් තිබුණා. එය තුන්වෙනි අපේක්ෂකකට සැලකිය යුතු
අවස්ථාග තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒ වගේම කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකොට 4,14,000ක් ඡන්දෙ දීලා තියෙනවා. මේ ප්‍රතිඵලය දුටු වන්නම ඔබ බරපතල කම්පණයකට පත් වෙන්නේ නැති. අපි ඊට වඩා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා අවංකවම. නමුත් අපි දැන් අපිට තේරුම් ගත හැකි ප්‍රතිඵලය අපි සෑහීමකට පත් නොවුණා. ඒ ප්‍රතිඵල ලැබුණු ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. හර විදියට ගත්තොත් 105 සීමාවවත් නැහැ. ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් ගත්තොත් බෙසංසන්දනාත්මක බැලුවොත් එක ආසනයක්වත් අයිති වෙන්නේ නැහැ. ඉතින් මේ තත්වයේ සමස්ත වගකීම අනුර කුමාර දිසානායක සහෝදරය අනුර සහෝදරයා බාර ගන්නවා. ජනාධිපති ඡන්දයයි මහා ඡන්දය සංසන්දනය කිරීම වැරදි. ජනාධිපති ඡන්දයේ ඡන්දදායකයාගේ හැසිරීමත් මහා මැතිතුමාගේ ඡන්දදායකයාගේ හැසිරීමත් වෙනස්. ඒ නිසා තව කෙටි දවසෙකින් අපිට ඒක බලා ගන්න පුළුවන්. වගකීම කියන්නේ මේක. ඒ කියන්නේ දේශපාලන පක්ෂේ මට පැවරී තිබෙන වගකීමක් තිබෙනවා. මාගේ වගකීම උපරිම ලෙස සාර්ථක කර ගැනීම සඳහා සාධාරණ කර ගැනීම සඳහා උත්සාහදරන අතපසු වූ තැන් තිබෙනවා, වැරදුණු තැන් තිබෙනවා. හැබැයි හැම එකක්ම නැවතත් අපිට ධෛර්යයක් ගෙන දෙනවා. මේ අභියෝග ජයග්‍රහණය කිරීම. රෝහණ විජේවීර සහෝදරයා මරණයෙන් නැගිටලා කවදා හරි දවසක අහයිද අනුර උඹ මොකද්ද මේ පක්ෂයට කළේ කියලා? කවදාවත් නෑ. රෝහණ සහෝදරයා අවසාන වශයෙන් අපිට දී පණිවිඩයක් තිබෙනවා. අලුතින් හිතන්න, අලුතින් වෙනස් වෙන්න. ඒ දේ කරලා තියෙනවා. ඔබ අලුතින් හිතලා තියෙනවා. මම නෑ කියන්නේ නෑ. වෙනස් වෙන්න උත්සාහ කරලා තියෙනවා. ඇයි රට වෙනස් කරන්න බැරි වුනේ? ඇයි ජවිපෙට ඒ ඡන්දපදනම මේ ගන්න තත්ත්වෙට ආකල්ප වෙනස් කරන්න බැරි වුනේ? මට තේරෙනවා ඔබටත් සාපිපාසාවක් තියෙන මේ රට වෙනස් කරන්න. ඉතින් අපිටත් ඒ සාපිපාසාවෙන් අපි පෙළෙනවා. අපි බලමු දේශපාලනේ සිදුවන්නේ 1-2-3 කියන අනුක්‍රමික පිළිවෙලට නෙවෙයි. දේශපාලනේ සිදුවන්නේ පිමි ලෙස. ඉතින් අපි විශ්වාස කරනවා ඒ ජයග්‍රහයි පිම්මක් ඉතාමත් ඉක්මනින් අපට ලබාගත හැකි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. මා ඔබව දැන හඳුනගන්න තැන සිට අද දක්වා බැලුවොත් මා කියන්නේ දශක දෙකකටත් වඩා වැඩි කාලයක් ඇතුළත ඔබේ දේශපාලන ගමන, මා කියන ඔබේ දේශපාලන කියන ඔබ තනි පුද්ගලයා වශයෙන් නෙමෙයි. ජවිපේ දේශපාලන භාවිතාව ගිහිලා තියෙන්නේ මෙහෙම නෙමෙයි. මෙහෙම ඇයි? විශේෂම දේශපාලන පක්ෂවලට අවපාතයන් තිබෙනවා, උත්පාතයන් තිබෙනවා. අපි උත්පාත අවධියක් ගත කරලා තිබුණා. අපි අවපාත අවධියක් ගත කරමින් තිබුණා. මා විශ්වාස කරනවා අපි ඒ ගත කරමින් තිබුණ අවපාත අවධිය අවසන් කරමින් ඉදිරියට ගමින් තිබෙනවා කියන දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ බරපතල දේශපාලන පල්ලම් බැහිමට හේතුව ඔබ සහ රනිල් වික්‍රමසිංහ අතර තියෙන රහසිගත ඩීල් එක නේද? කොච්චර සම්තුෝගගෙන කියලා තියෙනවද? රනිල් හෝ මා අතරව, රනිල් හෝ අපේ පක්ෂ අතරව එවැනි කිසිදු ගනුදෙනුවක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහත් සාකච්ඡා කළ තිබුණා පක්ෂයත් සමග, පක්ෂයේ අනුමැතිය සහ පක්ෂ කණ්ඩායම් සමග. මම මහින්ද රාජපක්ෂත් එක්ක සාකච්ඡා කළ තිබෙනවා. මම චන්ද්‍රිකත් එක්ක සාකච්ඡා කළ තිබෙනවා. හෙට ගෝඨාභය ආරාධනා කරොත් ඒත් අපි සාකච්ඡා කරලා ඇස්සි. හැබැයි කිසිවක් මගේ නඩු බේර ගන්න හරි, මට වංචා වලින් හැංගෙන්න හරි, මගේ ඉඩම් ආරවුල් බේර ගන්න නෙවෙයි. මේ රටත් මේ රටේ ජනතාවත් වෙනුවෙන් ඒ කාර්ය මා කරලා තියෙනවා. ඇයි ඔබ සීනුව අලියාගේ නැට් එකට ගැහුවේ? ඒක ඉතින් රෝහණ සහෝදරයට කියපු චෝදනාවක්. රෝහණ සහෝදරයට කිව්වා එක්සත් ජාතික පක්ෂ වලිගේ කියලා 1980. ඒ චෝදනාවම තමයි 2020 අපට එල්ල කරන්නේ. ඒ නිසා මා අපේ සතුරන්ට අපිට එරෙහිව අවලාදනා ගන්නට මා කියන්නේ අලුත් මඩක් හොයාගන්න කියලා. ඔව පැරණි දශක ගණන් පැරණි මඩවුව. ඔබට උමනාව තිබෙන්නේ රාජපක්ෂ කඳවුර සමග ඔබට තිබෙන වෛරයක්ද? එහෙම නැත්නම් දේශපාලනිකව විසඳ ගන්න ප්‍රශ්නයක්ද? මා දෙක ගොඩක් අය මේ මා නිතරම කතා කරු මේ රාජපක්ෂ කියලා කියනවා කියලා කිව්වා. මොකද දැනද එහෙම වෙන්නේ? ජනාධිපති රාජපක්ෂ කෙනෙක් වුණාම, අගමැති රාජපක්ෂ කෙනෙක් වුණාම, ආර්ථික මුළුපාරම රාජපක්ෂ කෙනෙක් වුණාම, වාරි මාර්ග කුසකර්මාන්ත සියල්ල බාර රාජපක්ෂ කෙනෙක් වුණාම, අනිත් සියල්ල අභිබවා බලයේ තිබෙන රාජපක්ෂ නාමර රාජපක්ෂ වුණාම, උතුරු මහැමති රාජපක්ෂ කෙනෙක් වුණාම, අලුතින් මෙන අපේක්ෂකෙක් මාතර රාජපක්ෂ කෙනෙක් වුණාම, ඉතින් මම මොකක් කිව්වත් රාජපක්ෂ කෙනෙක් එන එක වළක්වන්න බැරි වෙයි. ඒ නිසා මා හිතනවා ඒ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය හැදලා පක්ෂය තුළ අලුත් නායකයන් අලුත් අවස්ථා හැදෙනවා නම් රාජපක්ෂ શબ્දකෝසින් අපින් ඉවත් වෙවි. ඔබ ඇත්තටම රාජපක්ෂ කඳවුර සමග මට ඍජු පිළිතුරක් අවශ්‍යයි. ඔබට වෛරයක් තිබෙනවද? කිසිසේත්ම නෑ. මොකද විසඳ ගන්න තිබුණේ දේශපාලන ප්‍රශ්නයක්ද? අනිවාර්යෙන්. එමනම් ඇයි ඔබ බලපෑම් කළේ ගෝඨාභය රාජපක්ෂ අත්නඟට ගත යුතුයි? කිසිසේත්ම නෑ. ඔබ රනිල් වික්‍රමසිංහ සමග දූෂ්ට විරෝධී කමිටුවේ වාඩි වුණේ ඇයි අර්ලි ගහවන්නේ? විශේෂම එක වැරදි. මා වාඩි වී තිබෙනවා. අපි වංචනිකයන් දූෂිතයන් පිළිබඳ විශාල පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කරා. ඒ පැමිණිලි වලට මොකද වුනේ කියලා මම පාර්ලිමේන්තුවේ තින් පිටතත් ප්‍රශ්න කරලා තිබෙනවා. අවස්ථාවකදී සාකච්ඡාවක් ඇඳුවා ඒ පැමිණිලි ගැන සමාලෝචනයක් කරන්න. මම ඒකට සහභාගී වී තිබෙනවා. ඒක ඔබ කියන්නේ දූෂිතයන් කවුරුන් හෝ රැක්කද? ඔව්. කවුද? රනිල් වික්‍රමසිංහ, සාගල් රත්නායක, වජිර අභිවර්ධන ඇතුළු කණ්ඩායමක් මේ දූෂිතයන් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ දූෂිතයන් සහ ඔවුන් අතර ඩීල් එකක් තිබුණා. දූෂිතයන් සහ ඔවුන් අතර ඩීල් එකක් තිබුණා පමණක් නෙවෙයි.
දූෂිතයෙක් තව දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ. දෙන්නේ නැහැ. නැහැ. ඒ කියන්නේ අපිට කවදාවත් සාධාරණ බලාපොරොත්තු වෙන්න බෑ. අපේ රටේ දූෂිතයන්ට දඬුවම් දිය හැක්කෙත් දූෂණයෙන් නතර කළ හැක්කෙත් අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට විතරයි. ඔබ කියන උත්සාහ කරන්නේ ජාතික ජනබලවේගය ගැන. අනිවාර්යයෙන්. ඉතින් ඒකෙන් කවදාකවත් දඬුවම් දීමක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්න බෑනේ නේද? බබෝ අවතක් සිදු කරනවා නෙමෙයි. සර්ව අසුභවාද ඉන්න එපා. ඔබට මතක නම් 2014 නොවැම්බර් වල මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති ඡන්දේ කැඳවන්නේ නැහැ. ජනවාරි වල පරදිනවා කියලා හිතනවා. දේශපාලන චලනයන් ඒ ආකාරයෙන් වෙනස් වෙනවා. එනිසා අපි මනෝරාජික මිනිසුත් නෙවෙයි, සර්ව අසුභවාද මිනිසුත් නෙවෙයි, අපි යථාර්ථවාද මිනිසුත්. අද ජනතා විමුක්ති පෙරමුණ රටේ තුන්වන ධාරාවේ දේශපාලන පක්ෂය නොවන බව අගෝස්තු 6 වෙනිදා හවස් වෙනකොට අහන්න ලැබෙයි නේද? අපි කවදාවත් තුන්වෙනි ධාරාව වුණේ නැහැ. එහෙනම් අපි හැමදාමත් මේ රටේ විකල්ප දේශපාලන ධාරාව. මේ දූෂණ දේශපාලන දූෂිත දේශපාලනට රේව විකල්පය අපි. මේ විනාශකාරී දේශපාලනට රේව විකල්පය අපි. මේ රට ජාතික සම්පත් විකිණීමේ දේශපාලනට රේ විකල්පය අපි. සමා වෙන්න අගෝස්තු 6 වෙනිදා හවස 6 විතර වෙනකොට පොහොට්ටුව මම කියන්නේ මේ අනුපිළිවෙලට නේ මම කියන්නේ අනුපිළිවෙල නෙමෙයි. හරි අපි කියමු. පොහොට්ටුව සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය ජවිපේ හතරවන ස්ථානයේ සූදානම් මේ බාර ගන්න ඔබේ හදවත ඔබට ඉඩ දෙනවද? විශේෂයෙන්ම අපි එක සහ එකක් එක උත්සාහයක් තිබෙන අපිට. ඒ මේ මොහොතේ අපේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීව සංඛ්‍යාව වැඩි කර ගැනීම. අය හොඳටම ප්‍රමාණවත්. මා හිතන අපේ රටේ දේශපාලන සිතියම අලුතෙන් ලියවෙන්නේ අගෝස්තු මාසේ පස්සෙන් දෙන් පස්සේ. සුප්‍රසිද්ධ ඡායාරූපයක් සැරිසරන සමාජ මාධ්‍ය වල ඔබ රෝහල් ගත වෙන අවස්ථාවේ පපුව අල්ලගෙන සිටින අවස්ථාව. මේ වැනි ඡායාරූපය මාගේ ප්‍රාර්ථනාවක් නෙවෙයි කිසිසේත්ම. අගෝස්තු 6 වෙනිදා හවස එවැනි තත්වයක් ඔබට ඇති වෙයිද? හදවතේ කම්පනයක්. එකක් මම ඡායාරූප ගැන කිව්වොත් ඉතින් අපේ සතුරන් කොච්චර දුබලද? කෙනෙක්ගේ අසනීපයට පපුව අල්ලා ගැනීම ඔහුට ප්‍රහාරයක් ලක් කර ඡායාරූපය බවට පත් වෙනවනම්. කෙනෙකුගේ මූණේ තියෙන ලපය ඔගේ ප්‍රහාරය සඳහා ඔහුට ප්‍රහාරයක් සඳහා හේතු සාධක වෙනවනම් කෙනෙක්ගේ වචන උච්චාරණය අංග චලනයන් කෙනෙකුට ප්‍රහාරයේ සාධක බවට පත් වෙනවනම් ඒකෙන් කියන්නේ මොකද්ද? සතුරා අතිශය දුර්වලයි, අපි අතිශය ශක්තිමත්. ඒ නිසා චමුදිත ඡන්ද ප්‍රතිඵලයකින් සැලෙන්න නම් මේ දේශපාලනේ තෝරාගන්නේ නැහැ. අපි මේ දේශපාලනේට අඩිය තිබ්බේ මරණය මා එලිපත්තේ තියාගෙන දේශපාලනට ආපු මිනිස්සු ඡන්ද ප්‍රතිඵලකින් පපුවට අත තියාගනිද? ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව මේ වන විට දේශපාලන පක්ෂයක් දෙව නැත්නම් NGO එකක්ද? දේශපාලන සමාජ ව්‍යාපාරයක්. NGO එකක් නෙමෙයි. එසේ කියන්නේ හේතු කවරක්ද? ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණ ව්‍යාපාරයට සල්ලි කොහෙන්ද? විශේෂයෙන්ම අපි හිතවතුන් අපිට ආධාර කරනවා. අපේ മന്ത്രി අරමුදල් තිබෙනවා. අපි සෑම ගනුදෙනුවක්ම අපි බැංකු ගිණුම් මරා කරන්නේ. තාමත් മന്ത്രിවරු වැටුප් ගන්නේ නැහැ. മന്ത്രിවරුන් වැටුප් සියල්ල පක්ෂයට පරිත්‍යාග කරනවා. තාමත් වළංගුද එදා මා සමග කියු කතාව අපේ සහෝදරු තමයි මේ අඳින කමිසිය ආරම්භ දීලා තියෙන්නේ. තාම අපි යන්නේ ඩබල් කැබ් එකේ. මේ කතාව තාමත් අදටත් වළංගුද? අපි සරල වාහනයක් පාවිච්චි කරනවා. අපේ පෞද්ගලික ජීවිත ගත කර ගැනීම සඳහා අපේ පක්ෂය ඇතුළේ වත්කම් තියන අය ඉන්නවා. ඔබ හිතන්න එපා මේක මේ දුගියන්ගේ පක්ෂයක් කියලා. සමාජය හිතන්නේ ජවිපේ ඉන්නේ හිඟන්නෝ කියන කතාව. ඒක වැරදි. මම ඒක අහන්න ඕනේ විදිහට. ඒක වැරදි. ඔව් ඒක වැරදි. හැබැයි මත ඇති කරලා තියෙන මම සතුටුයි. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක් ඉඳලා මාව හිඟන්නේක් ලෙස කියන එකට සතුටු වෙනවා. මාව මේ රටේ මහජනක දීපල කෝටි ප්‍රකෝටි ගණන් එක් රැස් කරගත්තු හොරෙක් කියනවට වඩා. විජිත හේරට තට්ටු ගාන ගොඩනැගිලි කොහෙන්ද එහෙනම්? සෝ ඒක තමයි මම කියන්නේ දුවි. අපේ පක්ෂ වත්කම් හිමියා ඉන්නවා. හොඳේ. විශේෂයෙන් විජිත හේර සහෝදරයාගේ බිරිඳ නාරහෙම් පිට ඇයට හිමි ඉඩම් දීපල තිබෙනවා. ඇගේ પરම්පරාවට ඉඩම් දීපල තිබෙනවා. විශේෂයෙන්ම මේ අභයාරාම පන්සල ඔබ දන්නවද? දන්නවා. ඔව්. මහින්ද රාජපක්ෂ මහත්මගේ දේශපාලන මූලස්ථානයේ ඒ පන්සලේ ඉඩම් දීලා තින්නේ විජිත් සහෝදරයාගේ බිරිඳගේ ඥාති පාර්ශවයෙන්. ඒ නිසා මා කියනවා පත්‍රු හොයලා බලන්න පුළුවන් වෙන තැන් හොයන්න අමාරු නම් අභයාරාම පන්සලේ. ඔබට තියෙන දීපල මොනවද? මට ඉතින් ලොකු දීපලක් නැහැ. කුඩා නිවසක් තිබෙනවා. අක්කර දෙක අමාරක කුඹුරක් තියෙන પરම්පරාවෙන් හිමි වුණු. ඒක මායි අක්කයි බෙදාගෙන වගා කරනවා. ඒ නිසා එහෙම දීපලක් නැහැ ලොකු. වෙන අයට අරන් වෙන අයගේ නම්බලට අරන් දාපුවා නේ. මොකද චමුදිත? අපි මේ රිපි දෙනවා. අපි අවුරුදු 75ක ජීවත්තේ. අපිට විශාල ගෙවල් හදාගත්ත කියලා කාමරේ ඇවිදෙවිද නිදියන්න බෑ. රට පුරා නිවෙස් හදාගත්තයි කියලා ඉගිලි ඉගිලි නිදාගන්න බෑ. අපි අවසානයේ කුඩා කාමරයක
ඇඳක් උඩ නිදාගන්න. ඒ මිනිස්සුන්ට මොකටද? මම හිතන්නේ මාගේ නිෂ්පාදකත් එක්ක කතා කළේ මා බොරු කියනවා නෑ ඇත්ත කතා කරන්න. මම පළවෙනි වතාවට ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානෙට මේ එන්නේ අපි අවුරුදු 25 ක විතර අතීතයේ ඇත්තුන ඇත්ත කියන්න එපේ. අපි ඔබත් මම හිතන්නේ වැඩි කාලයක් නෑ නේ මේ මූලස්ථානෙට අවිල්ලා. 2008 වගේ. ආ 2008 නම් සෑහෙන කාලයක්. හරි මම අවිල්ලා නෑ. මම පළවෙනි වතාවට මෙතනට එන්නේ. මා ගිහිල්ලා තියෙන හොඳම සහ පිළිවෙලටම හැදුණු සහ සුකෝපභෝගීම අලංකාරම ඒ වචනේ හරියද කියලා එක පිළිබඳ තර්කයක් තියෙන්න පුළුවන් ප්‍රධාන මූලස්ථානයක් හිමි දේශපාලන පක්ෂය ජනතා විමුක්ති. ඒක අවිවාදිතයි. මම දන්නේ මම දැකපු දේ නේ මට කියන්න පුළුවන්කම තියෙන. කොහොමද මේ හදන සල්ලි? ඔබ මේ කොටසට ආපුවම ඔබට ඒ කොටස පේනවා. තව පහල කොටසක් තියෙනවා. ඒක අපේ පොදුවේ ආහාර ගන්න මුළු තැන් ගිය. තව උඩ කොටසක් තිබෙනවා. ඒක අපේ මාධ්‍ය වැඩ කටයුතු කරන සහ අපේ කණ්ඩායම් නේද ශ්‍රවණාගාරයේ ඊටත් උඩ කොටසක් තියෙනවා මා නිදින කාමරය. ඒ නිසා මා හිතනවා මේ තමයි අපේ වත්කම්. මේ කොහොමද ගොඩනගුනේ? ඔබ දන්නවද? මෙහි තියෙන ගඩොල් පුත්තලමේ ගඩොල් පෝරණු පුච්චල අපේ සහෝදර විපෝ. මෙහි තියෙන දැව මయ్యංගනේ සහෝදරු තමගේ වත්තෙන් කපලා විපෝ. මෙහි තියෙන ශ්‍රමය අපි මාගේ පවා දහඩිය මේ තුල තිබෙනවා. ඒක සාමික ප්‍රයත්නක ප්‍රතිඵලයක්. ඒ වගේම මුදල් ප්‍රමාණයක් වැයවි තිබෙනවා. මේ ඉඩම මිලදී ගන්න සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න මුදල් ප්‍රමාණයක් වැයවි තිබෙනවා. ඉතින් අපි මුදල් වලින් අගේක ව්‍යාපාරයක් නෙවෙයි. සාමාන්‍යයෙන් පරදින දේශපාලන ව්‍යාපාරයකට දේශපාලන මේ ව්‍යාපාරික පෙළ ගැහෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒක තමයි ඇත්ත සල්ලි වේදම් කරන්නේ. සල්ලි යන්නේ තියෙන නිතරම ඊළඟ ඇමතිකමක් හම්බේ ප්‍රබල ඇමතිකමක් ඇත්ත කතාව ඒකනේ අපි ඇත්ත කතා කරමු. එතකොට ජවිපේ 104.5 ගණනක තියෙන පහක්වත් නැති දේශපාලන ව්‍යාපාරයකට වේදම් කරන ව්‍යාපාරික ඉන්නෝ. විශේෂ අපි හිතුවොත් ඒගොල්ලෝ දේශපාලනිකව දන්නවා අපේ පැවැත්ම අවශ්‍යයි. ජවිපේ ක්‍රියාකාරීන්. ක්‍රියාකාරීන් පමණක් නෙවෙයි. අපිට පක්ෂයේ කණ්ඩායම ඉන්නෝ. පක්ෂ ක්‍රියාකාරයන් ඉන්න පක්ෂ හිතවතුන් ඉන්න සුබපතන් ඉන්න මේ ශේස්ත්‍ර ගණනාව ඇතුලේ ධනේ තින අය ඉන්න ඒ අය කල්පනා කරනවා අපි කරන කාර්යභාරය වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කළ යුතුයි කියලා. විශේෂයෙන් පරිත්‍යාග කර කණ්ඩායම ඉන්න. ඔබ ට්‍රැවල් කරන්නේ විදේශ රටවලට යන්නේ බිස්නස් ක්ලාස්ද? මම දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඔබ දැකින් නැති ඔබේ ඡායාරූපය බිස්නස් ක්ලාස් එකේ යන මේ සයිඩ් එකෙන් ගත්ත ඡායාරූපය මම දැක්කා. ඉතින් ඔය මම හිතන්නේ මම අයර්ලන්ඩ් ගමන එදා අපිට යන්න තිබුණේ මොකද අපේ රටේ ඇතිවී තිබු තත්ත්වේ නිසා මේ වීසා ලංකාවෙන් ලබා දෙන්නේ ඉන්දියාවේ වීසා ගැනීමට වුවමනාව තිබුණා. ඒ නිසා අපිට ඒ දිනේට යන්න බැරි නම් ඒ ගමන ගිහිල්ලා වැඩක් නැහැ. ඉතින් ඒ දිනේට වීසා ලැබෙයිද නැද්ද කියන දෙගිඩියාව නිසා අපි ටිකට් වෙන් කරේ නැහැ. ඊට පස්සේ වීසා ලැබෙනකොටම ඉතිරි වී තිබුණේ බිස්නස් ක්ලාස් ටිකට් එකක් එක අපි වෙන් කරගෙන ගියා. හැබැයි මා කිසිසේත්ම මේ අපේ රටේ ජනයා ලොකු වාහනයක් පාවිච්චි කිරීම පිළිබඳව බිස්නස් ක්ලාස් පාවිච්චි කිරීම පිළිබඳව නිවා නිවාඩු නිකේතන ගිල විනෝද වීම පිළිබඳව අපිට කවදාවත් විරෝධයක් නැහැ. අපිට හැමදාම විරෝධ තියෙන මොකටද දන්නවද? මහජනයාගේ දීපල හොරකම් කරලා එක් කරන එක කියන පටල ගන්න එපා කියන්නේ. හරිද? සමහර අපි දන්න මහජනයාගේ දීපල හොරකම් කරලා තමයි එංගලන්තේ ගෙවල් අරන් තමන්ගේ දරුවන් කොඩ. අයර්ලන්තේ ඔබට ගයක් තියෙනවා. ඉතින් චමුදිත ඔබ හොඳ ගවේෂණ ඉස්ලි මාධ්‍යවේදී ඔබ පෞද්ගලික රූපාණාලිකාවක වැඩ කරනවා. ඔබට කවදාවත් මම හිතන්නේ නැහැ ඒකේ සමස්ත වැටුපේ එකතු කරගත්ත තයිලන්තෙන් ගෙවල් ගයක් ගන්න පුළුවන් වේවි කියලා. ඒ සොබෙගේ හොයාගත්තොත් මම ඔබට දෙනවා. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්. ඔබට ලේසි ඒ කාර්යය දුන්නා නේද? දැන් මම ඔක්කොනවත් ලේක ගන්න පටන් ගන්න. ඔබ සාමාන්‍යයෙන් ඔබට ලැබෙන දුරකථන ඇමතුම් පටිගත කරන කෙනෙක්ද? කවදාවත් නැහැ. කවදාවත් හිතිලා නැද්ද මම මෙන්න මේක පටිගත කරා නම් හොඳයි කියලා? මට එකක් හිතුණා. හා මොකක්ද? 2015 අප්‍රේල් මාසේ 10 වෙනිදා. විශේෂයෙන්ම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම පිළිබඳව යම් සාකච්ඡා සභාවක් තිබුණා. ඒක දිගටම පැවැත්වෙමින් ආවා. සති දෙකින් දෙකේ වට එකතු වෙමින් ආවා. එතන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මුළු සුන්දරුව රනිල් වික්‍රමසිංහ හිටියා. කවුද සම්බන්ධන් මහත්මයා හිටියා. මනෝගණේෂන් මහත්මයා හිටියා. සතව චම්පි කරනවා වගේ දේශපාලන මට එතුම මතකද කණ්ඩායම් හිටියා. ඒ වෙලාවදී ප්‍රයත්න පරාද කරා. ඒ වෙලාවදී මම විනාඩි 20ක් විතර අරන් මූලික පැහැදිලි කරා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට. මෙතන ඔක්කොම ඇවිල්ලා තියෙන ආණ්ඩුවේ වාහන වලින් ආණ්ඩුවේ තෙල් ගහගෙන ආණ්ඩුවේ රීදුරු අරගෙන අපි ඇවිල්ලා තියෙන පක්ෂයෙන් මා මෙතන සහභාගී වීම ප්‍රධාන හේතුව තමයි මේ කාර්යයෙන් ඉටු කරන්නේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔබ ජනාධිපතිවරයා හැටියට එම කාර්යයට ප්‍රධාන ලෙස බාධා කරනවා.
එනිසා තවදුරටත් මේ සාකච්ඡා විදිහට ගෙන යාමෙන් පළක් නැහැ කියලා මම ප්‍රකාශ කළා. මූණටම කිව්වා. මූණටම කිව්වා. එදායින් පස්සෙ මම හිතන්නේ ඒ සාකච්ඡාව නතර වුණා. ඇයි ඔබ බාධා කරනවා කියලා එදා කිව්වේ? විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය ඔබට මතක ඇති දින 100 සම්පූර්ණ වෙන තුන අප්‍රේල් 23 වගේ. එතකොට ජනවරම ලැබී තිබෙන දින 100 යම් කාර්යයකට. ඒක කිසිසේත් මෙතනින් ඉදිරියට නොයා යුතු කෙනා විස්තරයක් අපි හිටියා. ඒ නිසා 19 සම්මත වුණත් නැතත් අප්‍රේල් 23 වෙනකොට පාර්ලිමේන්තු විසිරු හැරිය යුතු කෙනා විස්තරයක් අපි හිටියා. ඒ මොකද කිසිදු ජනවරමක් නැතුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වූ පමණටම රණ්ඩු වික්‍රමසිංහ අගමැති වී තිබෙනවා. නිසා ජනවරමකින් තොරව ඒ අග්‍රාමාත්‍ය ධුරය ලැබී තිබෙන්නේ. නිසා ඒට රටපාලනය කරන්න බැ දීර්ඝ ලෙස. නිසා පාර්ලිමේන්තු විසිරු හැරිය යුතු කෙනා ස්ථාවරය පිටියා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කල්ලරියා. ඒ පිළිබඳව තමගේ චෝදනා ප්‍රදානස. ඔබ අද පස්තන එක රෙකෝඩ් කරන්න බැරි වෙච්ච එක ගැන. ඔව් ඒක රෙකෝඩ් කරා නම් මට මතක නැහැ ගොඩක් දේවල්. ඒ නිසා මගේ මතකයටත් හොඳයි ඒක රෙකෝඩ් කරා නම් කියලා මට. ඔය ටෙලිෆෝන් එකේ මොනවාක්වත් රෙකෝඩ් වෙන්නේ නැද්ද? කිසිසේත්ම. ඔටෝ රෙකෝඩ් වෙන්නේත් නේ. නැහැ. ඔබ කවදාකවත් කිසි වෙලකට කතා කරලා මල්ලංග රෙකෝඩින්ග්ස් දිනවා කියලා ට්‍රෙඩ් කරන්නේ කවදාවත් නෑ. ඒ නැති නිසා. නැති නිසාම තමයි. ඒ කියන්නේ මෙහෙමයි. කෙනෙක් සහ මා කෙනෙක් මාහා අතර කතා බහක් සිදු කරෙන්නේ එතන දේශපාලන වගේම පුද්ගලික භාවයක් තියෙනවා. ඒතර කෙනෙක් තව කෙනෙක්ගේ දුරකථන නැමතුම පටිගත කොට අනිකාට තර්ජනය කිරීම හෝ අනිකා මා වෙත මගේ විශ්වාසයෙන් කියලා දෙයක් එලිදරව් කිරීම ඒතරයි යුක්තිසහගත. ඔබ WhatsApp Viber දාගන්නෙත් මේ බොහොම මෑතක. ඇයි ටෙක්නොලොජි එකට කැමති නැද්ද? නෑ මම. කරදරයක්ද? නෑ මම සාමාන්‍යයෙන් WhatsApp පාවිච්චි කරේ නැහැ. පාවිච්චි නොකර යන කවරක්වත් නිසා නෙවෙයි. මේ සමාජයේ මතයක් තියෙනවා මේ අපි සාමාන්‍ය දුරකථනින් කතා කරන්න බයයි. එහෙනම් WhatsApp එමු. මගෙන් අහන ඕන තරම්. සොදර වෙන ලයින් එකක් නැද්ද? මගෙන් මේකෙන් කතා කරන්න. මම ඔබට එක රහසක් කියන්නද? අපේ රටේ එක්තරා අමාත්‍යවරයෙක් හිටියා. ඒ අමාත්‍යවරයා මට හැමදාමත් කැබිනට් පත්‍රිකා බණ්ඩලය දුන්නා. 2015 සිට 2010 දක්වාම. ඉතින් ඔව් තාමත් ඒ තා හොඳින් ආණ්ඩු ඉන්නවා. කැබිනට් පත්‍රිකා? ඔව්. ඒ කියන්නේ මේ සමත වෙන සමත වීමෙන් පස්සේ? සමත වීමට පෙර සාකච්ඡාවට පෙර. කැබිනට් බණ්ඩලයට යාමට පෙර ආතුව. ඔහු ඉන්නේ දැන් කොයි පැත්තේද? ඉතින් මා ඒ සියල්ල කතා කරේ දුරකථනින්. නෑ මම කියන්නේ ඔහු ඉන්නේ. මා සියල්ල කතා කරේ දුරකථනින්. දැනුත් ඔහු නියමිත පැත්තේ ඉන්නවා. ඒ කියන්නේ ආණ්ඩුවේ. ඔව්. ඒකේ මා විශ්වාස කරන්නේ. ඔබ නම කියන එකක් නෑනේ. කවදාවත් කියන්නේ. මේ කොයි ඩිස්ත්‍රික් එක වගේද? නෑ අවශ්‍ය නෑ. මොකද ඉස්සේ ඇමතිවරු ගොඩක් නැමේ. අපිට මෙහෙම කියන්නේ මේ දිස්ත්‍රික්කේ අල්ලපු දිස්ත්‍රික්කේ කියන්නේ මේක නෙමෙයි ඊට අල්ලපු එක. එතනින් හැ කිසිදු වචනක ඒක කියන්නේ. ඒකෙන් මම කියන්නේ කොහොමද මම කියන්න උත්සාහ කරේ නෙවෙයි. මම කියන්න උත්සාහ කරේ ඒව කතා කරේත් Viber WhatsApp වලින් නෙවෙයි. සාමාන්‍ය දුරකථනින්. ඒ නිසා රටේ බීතියක් හදනව දුරකථනින් දුරකථනට කතා කරන්න එපා. රෙකෝඩ් කරන විට බයක් හදනවා. ඒ ආණ්ඩු උපක්‍රමය. මගේ බය බිඳීම වෙනුවෙන් තමයි සාමාන්‍ය දුරකථන වැඩිපුර ආමන්ත්‍රණය කරන්න කැමති. ජවිපේ නායකයා වශයෙන් කියන්න පුළුවන් ද කිසිම දේශපාලන ව්‍යාපාර තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ පාවා දෙමින් කිසිම පුද්ගලයෙක්ගෙන් කිසිම කණ්ඩායමකින් කම්පම් ගත්තේ නැහැ කියලා? කවදාවත් නැහැ. ඒව නැත්තම් මේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ හැසිරුවේ නැහැයි කියලා වක්‍රාකාරව කප්පම් සඳහා? එක උදාහරණයක් කියන්න කිව්වොත්. නිශ්ශංක සේනාධිපති කියනවා කප්පම් ගත්තයි කියලා ජනතා විමුක්ති ප්‍රමුණ වක්‍රාකාරයෙන් ඔව හම්බෙන කට්ටි එවලා එහෙම නැත්නම් වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා මම සතුටු වෙනවා. ඒ කියන්නේ ජනාධිපති ගෝඨාභය මහත්මයාගේ ප්‍රධාන බලයනි වුණ ජනාධිපති වරුන්දි වියත්මග ආචාර්යවරු මහාචාර්යවරු මහා උගත් භික්ෂුන් වහන්සේලා. ඉතින් ඒ ගෝඨාභය රාජපක්ෂට මේ මැතිවරණි තමන්ගේ ප්‍රධාන බලයනිය බවට ඔවැනි කෘප්‍රකට ජාවාරම්කාර ව්‍යාපාරිකයන් පත් කරගෙන පත්වීමින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන පරිහානිය පෙන්වුම් කරන්නේ. ඒ නිසා මං කියන දේ උත්කලින් උත්තරයක් ඕන. කප්පම් ගත්තද නැද්ද? ඒ වගේ ජාවාරම් කාර්යයක් කියනවා මම පිළිගන්නෙත් නැහැ. අපේ පක්ෂ කවදාවත් එහෙම අරගෙනත් නැහැ. ගන්නෙත් නැහැ. මොකද දන්නවද? මේ දේශපාලනේ අපි කරන්නේ මුදල් වලට නම් සම්මුදිත ඕන තරම් පක්ෂ තියෙනවා. ධනී එකතු කරන පක්ෂ නම් ඕන තරම් තියෙනවා. ඒකට එරේ ව්‍යාපාරයක් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම දැන් නිසංක සේනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉතාමත් උන සමීපතම මේ ළඟදිත් මා දන්නවා තව ව්‍යාපාරයක් දෙන්න ගියා අවසාන ගිවිසුමක් සංකරද්ද කියලා මා තාම දන්නේ නැහැ. ඉතින් මම බලාගෙන ඉන්නවා. ඒ වගේම අපරාධ පරිශීලනය පාර්ලිමේන්තු නිලධාරීන් මාරු කරලා උන්ට හිතවාදීන් නිලධාරීන් පත් කරගෙන තිබෙනවා. ඒ වගේම අල්ලස් සෝදුසුකම් සභාවේ මාරු වීම සිද්ධ වී තිබෙනවා. ඉතින් නිසංක සේනාධිපති ගෝඨාභය ඉතාමත් සමීපතම මේ ආයතන සියල්ල සමන් සතුව තිබීදී එයි එළිය කටමැත දොඩොදුරු ඉන්නේ. ඉල් දාන්න කෙනෙක් පැමිණලා. තලමාවගේ ඉන්න කියන්නේ. ඔය ඕනේ එකට.
එනිසා මා මේක දවසක් කිව්වා මේ මා දවසක් කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මාධ්‍ය කරා කිව්වා එනිසා බුරණ බල්ලෙක් වෙනුවට හපන බල්ලෙකුත් ඇති කරන්න කියලා. එතන බුර බුර යන නේද? ඒකයි මම කියන්නේ. ඒතර හපන බල්ලෙකුත් ඕනේ. නෑ ඒක හොඳයි ඊට වඩා. මේ තන තන කටමැතද දොඩ යන කෙනෙකුට වඩා එයාට හොඳයි. හැබැයි ඔබව කැඳෙව්වා දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිසම හමුවේ. ඔබ ගියේ නෑ ඒකට. ඒක හොඳයි. විශේෂයෙන්ම දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිසම් සභාව පිහිටවා තිබුණේ ඒ දෙද පහුගිය ආණ්ඩුවේ කාල පරිච්ඡේදය තුළ රාජ්‍ය නිලධාරීන්ට සිදු වූ බලපෑම් සොයා බැලීම පිළිබඳව. ඒවන්ගාඩ් රාජ්‍ය නිලධාරියෙක් නෙවෙයි. ඊළඟ ප්‍රශ්නේ තමයි එවන්ගාඩ් පිළිබඳව නඩුවක් තියෙනවා හයිකෝට් එකේ මහා අධිකරණේ. ඒ නඩුවේදී එවන්ගාඩ් විත්තිකරු පැමිණිලි පාර්ශ්ව නියෝජන කරන නීතිපති පාර්ලිමේන්තුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා. කොමිසමේදී නීතිපතිවරයා කූඩු නංගනවා. විත්තිකරු ප්‍රශ්න කරනවා සාධාරණද? මොන් මිනීති උඩු යටු කිරි පෙරලිලක්නේ. ඒ පරීක්ෂණය කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේදී ඔහුට විරුද්ධ සාක්ෂි දෙනවා. කොමිසමේදී එල්දාරින් කූඩු නංගලා එවන්ගාඩ් ප්‍රශ්න කරනවා. මොකද මේලා තියෙන්නේ? ඒ නිසා මා එම ක්‍රියාදාමයට විරුද්ධ අභියාචන අධිකරණ නඩුවක් පෙවරුවා. මා සතුටු කියන්නේ ඊයේ එම නඩුවේදී කොමිසම වෙනුවෙන් පෙනීපු නීති අපි ඉල්ලා හිටියා වාරණය. ඔය කියන්නේ වාරණ නියෝගයක් ඉල්ලා හිටියා මේ නඩු ඉවරන කමාව කැඳවන්න බෑ කියලා. නමුත් අධිකරණ තීන්දුව දෙන්න කලින්ම කොමිසමේ නීති කොමිසම වෙනුවෙන් පෙනීපු නීතිඥවරයා ඉල්ලා කිව්වා නඩු ඉවරන කමාව කැඳවන්නේ නැහැ කියලා. කවදාද ඔබට හිතුනේ මැතිවරණ මොන ප්‍රතිඵලයෙන් පස්සේද ඔබට හිතුනේ කෝ ගෝල් ෆේස් එකට ආපු සෙනක කෝ මගේ කතාව අහන්න ටවුන් හෝල් එකට කැම්බල් පාර්ක් එකට ආපු සෙනක? ඒ කියන්නේ ජවිපෙට ඉන්නේ අනුර කුමාර සහෝදරයාගේ කතා අහන්න එන පිරිස පමණයි නේද? ඒකත් නරක නෑනේ. ආරම්භයක් ලෙස පළමු කොටම අපිට සමීපකම හැදෙන්නේ, පළමු කොටම අපිට සම්බන්ධය හැදෙන්නේ අපිට සවන් දීමෙන්. ඒ නිසා සවන් දෙන්න ඇවිල්ලා තිනවා. නමුත් තාමත් උන් අපිට කතරයක් ගහන තැනට ඇවිල්ලා නැති වෙති. ඉතින් අපේ අභියෝගය තමයි ඒ සවන් දෙන පිරිස කොහොමද අපිට ඡන්ද දායකෙක් බවට කතරේ ගහන කෙනා බවට පත් කරගැනීමේ අභියෝගය තියෙනවා. දේශපාලන ප්‍රහසන ඇතුලේ ඔබව හරි ජනප්‍රිය චරිතයක් අර කල්පනා කරලා බලන්න කියන අදහස. දැන් ඔබ ඒක වැඩි කියන්නේ ඇයි? ලැජ්ජා වගේද? නෑ එහෙම නෑ. එහෙමනම් ඒක ඉන්නෙම නෑ. ඒක විතරක් නෙවෙයිනේ. ඒ ඒ ඒවා මට ඒවා මම ගන්නවා. මම මේ ලපේ කපලයින් කරන්න ඕන. ඔව් ලපේ කියලා නේ කතා කරන්නේ. ඔව් ඔව්. නම් මේ කපලයින් කරන්න ඕන. මගේ අංග චලනේ නතර. ඒ ඉන්නේ නෑනේ දැන් ඇයි? ඉතින් ඔබ මගේ දැන් මෙතන කල්පනා කරන දැක්න ඔබට කල්පනා කරන්න පුළුවන් නිසා. මම ඉතින් පුරවැසියන් ඉදිරි ඕනේ තරම් ගිහිල්ලා කියලා තියෙනවා. ඊයේත් මා දැකරස් ඉද මේ සිදුවී තිබෙන தත්ත්ව පිළිබඳව කල්පනා කරලා බලන්න කියලා. ඉතින් මා ඒක අත්තරලා නැහැ. ජවිපේ දේශපාලනය ඇතුලේ ඔය ඔබේ තිබෙන්නේ සැබෑ මූණද? එහෙම නැත්නම් සාම්ප්‍රදායික දේශපාලනඥයන්ගේ තිබෙන ප්‍රෝඩාකාරී වංචාකාරී මූණද? ඔබට මූණවල් දෙකක් තියෙනවද? කිසිසේත්ම නැහැ. අපි විරුතයි. අප මොනව හංගන්න චමුත්ත විදේශපාලනේ? මොනව හංගන්නද? අපිට දෙබිඩිත්වයක් නේ අපිට තියෙන්නේ. මේ මමම තමයි. මා දේශපාලනෙත් මම, පෞද්ගලික ජීවිතෙත් මම, එලි මහනිදිත් මම. එනිසා අපිට ආරෝපණය කරගත්තු දේශපාලනය. ඔබ පූර්ණ කාලීන දේශපාලනඥයෙක්. විශේෂයෙන්ම පෞද්ගලික ජීවිතයක් තියෙනවද ඔබට? ඔව්. අඩු ගානේ දරුවෝ බිරිඳ එක්ක ටිකක් විනෝදයෙන් යන්නවත් ඊට පස්සේ ඒක පින්තූරයක් අරගෙන මාධ්‍යවල පළවෙනි. මම හිතනවා අපේ රටේ ගොඩක් දේශපාලකයින් තමන්ගේ දරුවෝ, තමන්ගේ බිරිඳ, තමන්ගේ ඡන්ද ව්‍යාපෘති කොටසක් කරගන්නේ. අපි කවදාවත් ඒ පෞද්ගලික ජීවිතය ඔබ ගත කරන රහසිගත ජීවිතයක්ද? කිසිසේත්ම නෑ. විවෘත ජීවිතේ. ඔබට ආරක්ෂකයෝ ඉන්නව? කවදාවත් කරා. ඉතින් MSD ආරක්ෂාව හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මොකටද? අරගෙන නෑ. අර දෙබිඩි ජීවිතයක් තියන එකට උනා. තමන් සමාජයට පෙන්වන්න එකක්, සමාජයක ඇත්ත ජීවිතේ දෙකක් වුණාම එයාට ආරක්ෂකයෝ උනා. ආරක්ෂකව ගන්න නැත්නම් ආරක්ෂකයෝ ඔත්තුකාරෝ දාලා ඔබේ තොරතුරු පිටර ගන්නේ කියලා බයද? ඔව් එහෙමත් වෙන්න පුළුවන්. නමුත් කිසිසේත්ම එහෙම අභිලාෂයක් නෑ. මොකද ඒකේ අනුව මට අවශ්‍ය නම් මට අවශ්‍ය දෙන්නේ තෝරගන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ දැඩි විනයක් සහිතව තමන්ගේ මේ 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 කඳුර පාලනය කරන දැඩිව පාලනය කරන දේශපාලන පක්ෂයක්ද? මේක තියෙන්නේ ස්වයන් විනයක්. අපි මේ දේශපාලන ව්‍යාපාරයට බැඳෙන ස්වේච්ඡාවෙන් අපි මේ දේශපාලන ව්‍යාපාරයේ අභිවෘද්ධිය මේ සමාජ වෙනස් කිරීම සඳහා කරන අරගලයේදී අප විසින්ම පනවා ගන්න ලද ස්වයන් විනයක් අපිට තිබෙනවා. මත්පැන් පානය කිරීම තහනම් කරලා තියෙන්නේ? එහෙම නේ. ඕනනම් පානය කරන්න පුළුවන්. ඔව්. ඔබ? මම නැහැ. පානය කරන්නේ නැහැ. බෞතරයක් එහෙමයි. බහුතරයක් එහෙමයි. ඔබ සිංහල බෞද්ධ විරෝධියෙක්ද? කිසිසේත්ම නෙමෙයි. නමුත් එළවෙන චෝදනාව ඔබ සිංහල බෞද්ධ විරෝධියෙක් කියලා සහ ඔබේ ව්‍යාපාරයේම. අපේ රටේ ඉතිහාසය ගොඩනැගීමේදී
විශේෂම මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය අපේ රට ශිෂ්ට සමාජයක් බවට පත් කරන්න හේතු සාධකුණා. ඒ ඉතිහාසයේ විසින් ගලාගෙන ආපු සාරයක් තිබෙනවා. ඒ සාරය පදනම් වී තිබෙන්නේ අපේ රටේ බෞද්ධතර සිංහල බෞද්ධ සංස්කෘතියක් මත. ඊට අමතරව අමතර කියනකට වඩා තවත් අනෙක් ජාතීන්ගේ සංස්කෘතීන් තිබෙනවා. හැබැයි මේ සාරයේ එක අපි ඒ සාරයේ දුවදරුවන්. හන්දද? අපි මපට් වගේ මේකට කඩා පැනලා මේක සර්කස් පෙන්වන දුවදරුවන් නෙවෙයි. ඒ නිසා තමයි රාජසභා මණ්ඩපේ ඩෝසර් කරපුවම අපිට වේදනාවක් එන්නේ. කඩා පැනපු අයට තමයි බුවනක බහුගේ ජාතකේ හඬිතින්නේ. පොඩි ගුලන්ට ඒක වටින්නේ නැති නිසා. ඒ නිසා තමයි රාජසභා මණ්ඩපේ අපේ තිබුණු ප්‍රෞඩත්වය අපිට එදා තිබුණු ඉතිහාසය තිබුණු අපේ තාක්ෂණය අපේ ගති පැවතුම අපේ සමාජය අපිට පෙන්වන එක අපිට අනාගතයට යන දොරටුවක් වෙන්නේ. හැබැයි කඩා පැනපු අයට නගරාධිපතිගේ මයිලක්වත් වටින්නේ. අපි අවසන් කරන දෙකට මේ කාමරේ දොර අරගෙන කවුරු හරි ඇවිල්ලා අනුර සහෝදරයා මම කැමතියි ඔබේ දේශපාලන ව්‍යාපාර උදව් කරන්න කියලා මෙන්න මැතිවරණ ව්‍යාපාරට තියාගන්න ලක්ෂ 50ක් කියලා කිව්වොත් බාර ගන්නවද? කවදාවත් නැහැ. ඔබ ඔහුගේ පැටිකිරිය ඔහුගේ ජාතකය මේ මේ මුලමැදාග සියල්ල හොයලා බලලාද මේ එකතු කරගන්නේ? අනිවාර්යයෙන්. එහෙමනම් පාස්කු ප්‍රහාරයේ චූදිතයන් දෙදෙනාගේ මේ පියා ඉබ්‍රාහිම් කොහොමද ඔබේ ජාතික ලැයිස්තුවට එන්නේ? ඇත්තටම 2015 දී අපේ ජාතික ලැයිස්තුව සකස් කිරීමේදී ඒ වෙනකොටත් ඔහු ඉතාමත් හොඳ ව්‍යාපාරිකයෙකුට ප්‍රසිද්ධ වී තිබුණා. මා දැක්කම ළඟදී මේ මහින්ද රාජපක්ෂ මහත්මයා බඩල් කුඹුරට ගිහිල්ලා කියනවා මේ ගම්මිරිස් මිල අඩු වෙන්න හේතුවත් ඉබ්‍රාහිම් හිරේ දැමීම කියලා. ඔහු කිව්වා. ඒකම එතුමා විසින්ම සහතික ලබා දී තිබුණා. ඒතකොට ඒ වෙලාවේදී ඒ වගේම අපි එක්ක දීර්ඝ කාලයක් යම් දේශපාලන සබත්තන් තිබුණා. ඒ වගේම ඔහු මුස්ලිම් මුස්ලිම් ජාතිකයෙක් ව්‍යාපාරිකයෙක් සහ සමාජ පිළිගත් කෙනෙක් ඒ මොහොතේදී. ඒ අනුව අපේ ජාතික ලෙස නියෝජනය කරා. හැබැයි ඒ වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නේ නැත්නම් ඒ වෙලාවේ ජනාධිපති 2014 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා දන්නේ නැත්නම් අපි කොහොමද දැනගන්නේ? ඔහුගේ දරුවෝ ඔබට මොන ගැසී නැහැ? නැහැ. කවදාවත් නැහැ. ඔබ විශ්වාස කරන විදිහට මම එකක ප්‍රශ්නය අහන්නේ. ඔහු මේ 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 සිද්ධිය පිළිබඳව දැන ඉන්නට ඇද්ද නැද්ද? අපි උපකල්පනය කරොත් මෙහෙම. තමන්ගේ ගෙදර බෝම්බයක් පුපුරන එක තමන්ගේ දරුවන්ගේ චර්යාවන් වෙනස් වෙන එක පියෙත් දැනගත යුතුයි. ඒ නිසා මම හිතනවා ඉබ්‍රාහිම් මේ පිළිබඳව දැනගෙන ඉඳ තිබෙනවා. හැබැයි මම දන්නේ නැහැ ඒකේ ප්‍රමාණය කොච්චරද කියන්නේ. හැබැයි මුකුත්ම නොදැන ඉන්න බෑ. තව කොපමණ කාලයක් ඔබේ ජවිපේ නායකත්වයේ ඉන්නද බලාපොරොත්තුව? මට ඉතින් සුන්දර බලාපොරොත්තුවක් තියෙනවා. මොකද්ද? විශේෂයෙන්ම අපේ ජීවිතය මේකම නෙවෙයි. එළිය තව ජීවිතයක් තියෙනවා. ඒක විඳින්න ඕන අපි. ඒ නිසා මම හිතනවා ඔබ කියන ඔබේ පෞද්ගලික ජීවිතය මම හිතනවා අපිට අපේ හැම වයසටම අදාළ ජීවන අපිට ජීවන චක්‍රයක් තිබෙනවා. ඒ ජීවන චක්‍රයට අදාළ ජීවන රටාවක් තිබෙනවා. ඒ නිසා මම කවදාවත් කකුල් දෙක ඉදමිනකම් හොඳේ වාරු නැති වෙනකම් මේව දරන්නේ. ඔබට ඔබේ පෞද්ගලික ජීවිතය මග හරුණාද දේශපාලන නිසා? නෑ. අපේ ජීවිතේ මේකයි. මේක ඉතාමත් තෘප්තිමත්, ඉතාමත් සතුටින් ඉන්න, ඉතාමත් නිදහස් ජීවිතයක්. ඔබ මගෙන් ඇහුවා අවුරුදු 20 ගන්නකට පස්සේ මුණ ගැහුණට පස්සේ අනුගණන් වල දැකපු ඔබම වෙනස් වෙලා නැහැ නේද කියලා. ඒ වෙනස් නොවෙන්නේ ඇයි? අපි හරි තෘප්තිමත් මිනිස්සු. ඒ නිසා අපි වැහැරෙන්නේ නැති මිනිස්සු. දේශපාලනිකවත් ශාරීරිකවත් අධික බලාපොරොත්තු නැහැ. නැහැ. අපිට විශාල බලාපොරොත්තුවක් තියෙනවා. වෙන පෞද්ගලික ධනය, පෞද්ගලික මිනිස්සුගේ බලාපොරොත්තු නෙවෙයි. මේ සමාජය මේට වඩා හොඳ සමාජයක් බවට පත් කිරීම මහා බලාපොරොත්තුවක් තිබෙනවා. අවදා හරි දේශපාලන විස්ත්‍රාම ගන්න ඔබ බලාපොරොත්තු කඩ වෙච්ච මිනිස්සෙක් විදියට. නැහැ. මේ යුගයේ මාහට පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කරගෙන තෘප්තිය මා සමග ගන්න මේකෙන්. අපිට මේ අවස්ථාව මගහැරුණොත් අප මේ පෙන්වන දෙල මාවතේ අපි අනිත් પરම්පරාව ගමන් කරලා හරි මේක ජයග්‍රහණය කරනවා. අන්තිම කාරණා අවසන් කාරණාව කියලා කීපයක් ඇහුවා. ආසන 6ක් තියෙනවා පැවති පාර්ලිමේන්තුවේ. අඩු ගානේ ඒ 6 රැක් ගන්නවා පුළුවන් වේද? අනිවාර්යෙන් පුළුවන්. 6ෙම ඉන්න පුළුවන් වේ. ඊට 6 આવી. අනුර කුමාර දිසානායක සහෝදරයා ඒ උත්තරෙන්නේ දෙන්න ඕනේ නේද? අනිවාර්යෙන්. නෑ දේශපාලනීය එහෙමම නොවේ. අපිට විශ්වාසයක් තිබුණා මේ මැතිවරණ පිළිබඳව. බොහොම ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සමග අපි කතා කළේ. ස්තුතියි අපිට. බොහොම ස්තුතියි.